අලුත්තෝරුත්ත වෙනුවෙන් ගම්බීම් බලාගේ ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමරු විජයරත්න පවසන්නේ පවතින පෞද්ගලික බස් රථවලින් 125ක පමණ බස් රථ ප්‍රමාණයක් අද දහවනේට එක් කරන බවයි. සාමාන්‍යයෙන් බස් රථ 125 කියන්නේ බස් රථ 4000ක් විතර අද ලංකා පුරාම ධාවනය සිද්ධ වෙනවා. අපි ඉල්ලීමක් කරනවා ජනතාවට දැම්මින්දම් එන්න. හෙට පෙරවරුවේ සිට යම් ආකාරයේ තදබදයක් ඇති වේවි. විශේෂයෙන්ම කියන්න ඕන කෙටි ගමන් සේවා යථාතත්ත්වයට පත් වෙන තව දින දෙකක් විතරයි අනිද්දා වගේ වෙයි. මොකද නගරවල ආපන ශාලාවල් අරින්න ඕන අපේ සේවක මහතුන්ට නිසි ආකාරයෙන් වැඩ කරන්න. අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බීම් බලාගිය ජනතාවට කොළඹට පැමිණීම සඳහා අනිද්දා දක්වා විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලයේද පවසනවා. මේ අද දිනේ මහනුවර සිට දුරගමන් සේවා බස් රථ ධාවනයට එක් කර තිබූ ආකාරයයි. හැටන් බස් නැවතුම් පොලේ සිටද දුරගමන් සේවා සඳහා ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනයට යොදවා තිබුණා. එමෙන්ම අතිරේක දුම්රිය සේවාද ක්‍රියාත්මක බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ පවසන්නේ. 14, 15, 16 කියන දිනවල පිටපලාත්වල ඉඳලා කොළඹ කොටුව දක්වා සාමාන්‍ය දුම්රිය ගමන්වාරවලට අමතරව විශේෂ දුම්රිය ගමන්වාර කීපයක් අලුතෙන් ධාවනයට එක් කළ තිනවා. ඒ අනුව බදුල්ල දුම්රිය ස්ථානයෙන් උදෑසන විශේෂ දුම්රියක් සහ සවස විශේෂ දුම්රියක් කොළඹ කොටුව දක්වා ධාවනය වෙනවා. බෙලියත්ත දුම්රිය ස්ථානයෙන් උදෑසන දුම්රියක් කොළඹ කොටුව දක්වා ධාවනය වෙනවා. ඒ වගේම ගාල්ල දුම්රිය ස්ථානයෙන් උදෑසන කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් ධාවනය වෙනවා. මේ සාමාන්‍ය දුම්රිය වලට අමතරව ඒ වගේම 16 වෙනි දිනත් මේ විශේෂ දුම්රිය ක්‍රියාත්මක කරනවා. ඉන් අනතුරුව සාමාන්‍ය පරිදි දුරගමන් සේවා ධාවනයට එක් කිරීමට කටයුතු කරනවා. මේ අතර අලුත් අවුරුදු කාල සීමාවේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් කෝටි 15 ඉක්මවා ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ RID කහටපිටිය පවසනවා. පසුගිය 10 වනදා සිට 13 වනදා දක්වා කාල සීමාවේ අධිවේගී මාර්ගවලින් රුපියල් 15,98,2,950 ආදායමක් ලබා ඇති බවයි ඔහු පවසන්නේ. පසුගිය සෙනසුරාදා අධිවේගී මාර්ගවල ආදායම 2,46,76,400 එම කාල සීමාවේ රථවාහන 43,05,52 අධිවේගී මාර්ගවල ධාවනය කර ඇතැයිද ඔහු පවසනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.